ටැක්සක අඩු කළා කියලා සභාවෙත්තුමා මිල අඩුවීමක් එහෙම ලොකුවට වෙලා තිබුණ නැහැ. දේශීය විරුද්ධපොලේ අඩුම කිරිපිටි මිල දැන් පියෝඩෙල් වෙතින් රුපියල් 200ක ඉතිරියක්. ඔව් එතකොට බද්ද මේ සීනි බද්ද වගේ වැඩන්නේ. මොකක් හරි ලැග් එකක් එක්ක මිල පල්ලහට එන්න එපා. ඔකලන්ට නැද්ද කන්ස මේකට ෆෝමියුලා එකක් තියෙනවනේ. දැන් උදාහරණයක් ඇටියට ජනවාරි ගත්තොත් 2023 කිලෝ එකකට CIF වැලියු එක ඇවිත් තියෙනවා 1550 රුපීස් වැලියු එක මම කියන්නේ. ඒ ආදි වශයෙන් පෙබ්‍රුවාරි වෙනකොට 1465කට අඩු වෙලා තියි. මාර්ච් 1368යි. මේ ඇවරේජ් ප්‍රයිස් එක කස්ටම් ඩේටාබේස් එක අරගෙන කියන්නේ. ඒප්‍රිල් 1200යි. ඔය ආදි වශයෙන් සැප්තැම්බර් වෙනකොට 1167 වෙනකන් අඩු වෙලා තිනවා කිලෝ එක per CIF වැලියු එක. නමුත් ආරණික කිරිපිටි සමාගම කිලෝ එකක් විකුණලා තියෙන්නේ 3100ක වැලියු එක ජනවාරි වෙනකොට. හැබැයි මේ 3100 වැලියු එක මේකොල්ලෝ මාර්ච් වෙනකන් දිගටම පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒප්‍රිල් වෙනකන් 2800ට රුපියල් 300ක් අඩු කරලා තියෙනවා මේ වලදී. 2700 දිගටම පවත්වාගෙන ගිහින් තියෙනවා entire අවුරුද්දෙම ඊට පස්සේ. පොඩකින් කෝ එතකොට ප්‍රයිස් ෆෝමියුලා එක මාස කීයකින් කීයකටද ප්‍රයිස් ෆෝමියුලා එක වැඩ කරන්නේ? ඒක වැඩ කරන්නේ. ඇයි? කිරිපිටි සඳහා ප්‍රයිස් ෆෝමියුලා ගන්න නැහැ. මොකද නැත්තේ? කිරිපිටි සඳහා ප්‍රයිස් ෆෝමියුලා එකක් හැදුවානේ 2018. මමනේ හැදුවේ. ඔය ඔළුව හැප්පිලා වාගේ ඉන්නවනේ. ඒ කියන්නේ ලෝක වෙළඳ පොලේ මිල පල්ලෙහාට බහිනකොට ඒගොල්ලෝ අඩු කරන්නේ නැහැ. ලෝක වෙළඳ පොලේ මිල වැඩි වෙනකොට ඒගොල්ලෝ වැඩි කරන්න ඉල්ලනවා. එතකොට ඒගොල්ලෝ අයිතු ලාභය ලබා ගන්නවා. කවද ඉඳන්ද මිල සූත්‍රය අයින් කරේ? හරියටම බලලා බලලා කියන්නේ මොකද්ද? ෆෝමියුලා එකක් වන්නේ එකට හැදුවා කිව්වා. නමුත් ඒකට අප්‍රූවල් එකක් ට්‍රෙසරි එකෙන් ලැබුණ නැහැ කිව්වා. ඒක ඉම්ප්ලිමන්ට් කරන්න. නැති වෙන්නේ කොහොමද? මේක උඩට පල්ලෙහාට ගියානේ. කවුද ඒ කියන්නේ? කන්සියුමර් ෆෙයාස් එකේ මම කතා කරේ ඩිරෙක්ටර් නිරංජලාට. මට කියන්න නිරංජලා කියන්න. ලෝක වෙළඳ පොලේ ගාන අඩු වෙනකොට මේ ගාන අඩු වෙන්නේ පෙලංකා කිරිපිටි වල. ඕකේ රයිට්. ඕකේ ගොට් ඉට් ගොට් ඉට් ගොට් ඉට්. ප්‍රයිස් ෆෝමියුලා එක තිබ්බා. ප්‍රයිස් ෆෝමියුලා එක ඉම්ප්ලිමන්ට් කරා. 2019 දෙසැම්බර් වල ප්‍රයිස් ෆෝමියුලා එක අවුරුද්දෙන් අවුරුද්ද රිනියු කරන්න ඕනේ. 2019 දෙසැම්බර් මාසෙ රිනියු කරේ නැහැ මුදල් අමාත්‍යාංශයෙන්. ඕගොල්ලෝ කිව්වේ ඒක නෙමෙයිනේ මට. ඕගොල්ලෝ කිව්වා ඉම්ප්ලිමන්ට් කරේ නැහැ කියලා. ඒ කියන්නේ කිරිපිටි කාර්යාලයට යට වෙලා කියන එකනේ. ඇයි මේක රිනියු කරේ නැත්තේ ප්‍රයිස් ෆෝමියුලා? ට්‍රේඩ් මිනිස්ටර් කියන්නේ ට්‍රෙසරියෙන් ආවෙ නැහැ කියලා තමයි කියන්නේ ඒකෝ. අඩු ගන්න ඒකවත් දන්නේ නැහැනේ. ෆෝමියුලා එකක් තිබ්බද කියලා දන්නේත් නැහැ. ෆෝමියුලා එක මොකද්ද ඔබතුමාගේ නිලය මොකද්ද? මම ඩිරෙක්ටර් ට්‍රේඩ් ඇන්ඩ් රිසර්ච්. ඉතින් රිසර්ච් එකේ ඩිරෙක්ටර් නම් දන්නේ නැද්ද තිබ්බ කියලා ෆෝමියුලා එක? දැන් කතා කරමු. කොච්චර කල් හිටියද මේ අමාත්‍ය? මම 2022 ආවේ අමාත්‍යංශ. මේක පුදුම වැඩක් නේ. මේ අපිට පුළුවන්ද මෙහෙම නිලධාරිත්වක වැඩ කරන්න? ඩිරෙක්ටර් රිසර්ච් ලු ඉම්ප්ලිමන්ට් කරා කියලා දන්නල්ලු ප්‍රයිස් ෆෝමියුලා එක. ඕගොල්ලන්ට ඕන වෙලාවට එක එක කම්පැනි කියන වෙලාවට ඇවිල්ලා ප්‍රයිස් එක උඩට දාන්නයි පල්ලෙහාට දාන්නයි කරන්න බෑ. ඒක බෑඩ් ගවර්නන්ස්. මේකට අප්‍රූවල් එක දෙන්න නරකයි. අත්‍යවශ්‍යම හරීම කනගාටුයි. වෙළඳ අමාත්‍යාංශයේ තමන් ගේනවා ඩොකියුමන්ට් එක පාර්ලිමේන්තුවට තමන් දන්නේ නැහැ මේකේ ඉතිහාසය මොකද්ද කියලා. නියෝජ්‍ය ලේකම්තුමා අපිට මේක අනුමත කරන්න කිසිම හැකියාවක් නැහැ. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපති ශාන්ත නිරියල්ල මහතා ඉල්ලාස්වී තිබෙනවා. ඒ වෙළඳ අමාත්‍යවරයා විසින් ඔහුගෙන් කළ ඉල්ලීමකට අනුවයි. ඉල්ලාස්වීමට අදාළ ලිපිය අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත යොමු කර ඇති බව සඳහන්. එමෙන්ම එම අධිකාරියේ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්ටද ඉල්ලාස්වන ලෙස වෙළඳ අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා. ඩබල් ක්ලීනින් ක්‍රිස්ටල් සහ ඩබල් පර්ෆියුම් ලොක් සමග නව බෙස්ට් එවර් සන්ලයිට්.